අප්‍රේල් මාසෙත් මැයි මාසෙත් රටේ යම් යම් ජන කොට්ටාසවලට සහල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන ඇත්ත වශයෙන්ම අපි අගය කරනවා. තෝරා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව බරපතල ගැටලු තිබෙනවා. හැබැයි මම මේ වැඩසටහන අගය කරන ගමන් ප්‍රමිතියෙන් තොර සහල් බෙදාදීම් සිදු වෙනවා සමහර තැන්වල. දැන් ඔබතුමාට මම කියන්න කැමතියි හාලියල ප්‍රදේශයේ එහෙම සහල් බෙදාදීලයි කියන එක ඇත්ත වශයෙන්ම හෙළිදරව් කරලා තියෙන්නේ මම හිතන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේම වැඩ කරන රජිත කීර්ති තෙන්නකෝන් මහත්තයා. ඔහුම ඔහුගේ Facebook page එකේ පින්තූර රත් එක්ක දාලා තියෙනවා මේ ප්‍රමිතියෙන් තොර සහල් බෙදා දෙන්න කියලා. සමාජයේම දිලිඳුම පුද්ගලයන් ලක්ෂ 24කට හාල් කිලෝ 20 බැගින් බෙදා දීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හාල් බෙදීම තත්ත්ව පාලනයක් යටතේ මුළු රටේ පුරාම ක්‍රියාත්මක වෙනවා. දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ තත්ත්ව පාලන ක්‍රියාවලිය සිද්ධ කරනවා. යම් ප්‍රදේශවල මේ බෙදීම් පිළිබඳව පැමිණිල්ලක් ලැබුණොත් ජනාධිපති කාර්යාලය දිස්ත්‍රික් දිසාපතිවරු හරහා ඒ පිළිබඳව කඩිනම් ක්‍රියාත්මක වීමේ වැඩසටහනක් තිබෙනවා. ඊයේ දිනේදී හාලියල්ල ප්‍රදේශයේ 20,000කට ආසන්න පිරිසකට හාල් මලු බෙදා දීම සිද්ධ කරලා තිබුණා. ඒ හාල් මලු වලින් 3ක පමණක් ආහාරයට නුසුදුසු තත්ත්වයේ හාල්වල කැදලි ඇති වෙච්ච හාල් තමයි බෙදලා තිබ්බේ. මේ පිළිබඳව කරුණු වාර්තා වුණාම අපි එය වහා නිවැරදි කරන්නට අලුත් හාල් මේ පුද්ගලයන්ට ලබලා දෙන්නට කටයුතු කරා. බදුල දිස්ත්‍රික්කයේ විතරක් 191,500කට මේ හාල් සහනාධාරය ලැබෙනවා. එයින් 54,900කට මේ වෙනකොට හාල් බෙදලා තියෙනවා. එයින් 3ක පමණයි මේ හාල් මලුවල මේ ආහාරයට නුසුදුසු තත්ත්වයේ හාල් තිබිලා තියෙන්නේ. එය නිවැරදි කරලා තියෙනවා. ජනතාව සාගින්නේ ඉන්නවා නම් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සලකලා ඔවුන්ට පළවෙනියෙන්ම ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සමාජ වගකීමක්. ඒ සමාජ වගකීම රජය නිසි පරිදි වගකීමකින් යුතුව තත්ත්ව පාලනයකින් යුතුව ඉෂ්ට කරමින් තිබෙනවා. රජයේ මේ වැඩපිළිවෙලට විවිධ අකුල් හෙලීම් විපක්ෂයේ විසින් සිදු කරමින් තිබෙනවා. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මේ වගේ දැවැන්ත ආහාර බෙදා දීමේ වැඩසටහනක්, හාල් බෙදා දීමේ වැඩසටහනකට අවලාද නැගීම, එය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම, බොරු ප්‍රචාර සිදු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් විදිහට අපි දකිනවා.